ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ 6 වෙනි ශ්‍රේණියට අදාළ ඔගලොන්ගේ 9 වෙනි පාඩම. එතකොට මේ පාඩමේදී පන්සිල් ගැන තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. පුතාල දන්නවා පන්සිල් කියලා කියන්නේ ගිහියන්ගේ නිත්‍ය සීලය. පන්සිල් කියන්නේ මොකක්ද? ගිහියන්ගේ නිත්‍ය සීලය. බුදුරජාණන් වහන්සේ ගිහියන්ට මේ දිනපතා සමාදන් වෙන්නේ කියපු සීලය තමයි පංචශීලය කියලා කියන්නේ. හැබැයි ආදරණීය දුවේ පුතේ පොහොය දවසට අපි බෞද්ධ විදියට අටසිල් සමාදන් වෙන්න ඕනේ. දසසිල් සමාදන් වෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ උපෝසථයේ සමාදන් වෙනවා කියන්නේ. බෞද්ධ විදියට අපි පොහොය දිනය වෙන් කරගන්න ඕනේ ආධ්‍යාත්මික ගුණ වගාව සිද්ධ කරගන්න. පොයට අපි කියන සීල් සමාදන් වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ජීවිතවල වලට ආලෝකයක් ලැබෙන්නේ. සීල් රැකීමෙන් හොඳ ආනිසංස හම්බ වෙනවා. පුතාල දන්නවද? යම් කෙනෙක් සීල් රැක්කොත් ඒ කෙනාට මහත් වූ ධන සම්පත් ලැබෙනවා. කෝටිපතිය වෙන්න පුළුවන්. ප්‍රකෝටිපතිය වෙන්න පුළුවන්. මහත් වූ ධනයක් ලැබෙනවා. ඒ වගේම සීල් ගන්න කෙනා බොහෝම මේ විශාරදයක් වෙනවා. විශාරදත්වයටපත් වෙන්න පුළුවන්. කොහේ කොහේ යම් ස්ථානයකට යා ගියොත් ඕනම සභාවකට යා ගියොත් යා ඒ සභාවේදී අපහසුතාවයකට ගෞරවආදර අපහසුතාවයකටපත් වෙන්නේ නැහැ. ගෞරවආදරයකට පාත්‍ර වෙනවා. ඒ වගේම යා සිහිමුලා වෙලා මරණයටපත් වෙන්නේ. මරණයෙන් මතු සුගතිගාමි වෙන්න තරම් මේ සිල්වත් පුද්ගලයාට මේක උපකාරයක් වෙනවා දුවේ පුතේ. එතකොට දූල පුතාලා හොඳින් තේරුම් ගන්න ඕනි. සීලය කියලා කියන්නේ මොකක්ද? කය වචනය දෙකේ සංවර භාවයේ තමයි අපි සීලය කියලා කියන්නේ. අපිට මේ පාඩමේදී ඕගලන්ට ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා පංච සීලය ගැන. දැන් මුලින්ම ඕගල ඉගෙන ගත්ත සිල් ආරක්ෂා කිරීමෙන් ඕගලන්ගේ ජීවිතයට ලැබෙන වාසනාව නේද? දැන් පුතාලට ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා මේ පාඩමේදී පංච සීලය කියන්නේ මොකක්ද කියලා. පළවෙනි සිල් පදේ බලමු. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන කාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා සික්ඛාපදං සමාදියාමි. දුවේ පුතේ අපි බලමු පළවෙනි සිල් පදේ දිහා මුලින්ම. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාන ඇති සතුන් මැරීමෙන් වැළකීමේ සිල් පදය තමයි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එම පණ තියෙන දේවල්. දැන් අපි හිතන්නේ මදුරුවෙක් මැරුවත් අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීල්පදේ ඛණ්ඩනය කරා වෙනවා. දැන් ඔගලන්ට සමහරක් වෙලාවල් වලට විද්‍යාවෙම උගන්වනවානේ ගස්වලට පණ තියෙනවයි කියලා. ගස්වලට පණ තිබ්බ කියලා විද්‍යාව ගන්නවට ගස්වලට හිතක් නැහැ. ගස්වලට හිතක් නැහැ. එනිසා අපි බුදුදහමට අනුව එක ප්‍රාණය මේ විඥානයක් තියෙන දෙයක් විදිහට නැති නිසා එක ජීවියක් තියෙනවා කියලා. එහෙමත නැත්නම් පණක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ. දැන් එහෙම වුණා නම් මැරිලා කස්සෙලක් තිබ දෙන්න පුළුවන්. විද්‍යාව කියන විදිහට ගත්තොත් එහෙම. තේරෙද? එතකොට ගහක් ගසක් ගැන කතා කරද්දී ඔගොල්ලෝ දන්නවා
ඒ වර්ධනය වෙනවා ඒවා වල විවිධ ආකාරයේ දේවල් සිද්ධ වෙනවා කියලා ඔයගොල්ලෝ කියනවානේ විද්‍යාවට නේද එතකොට මේ ඒවල මේ සිද්ධ වෙන දේවල් සංසන්දනය කරලා පොණින් ගැඹුරින් අපි පරීක්ෂා කරලා බලුවාම ගස්සට විඥානයක් නැති නිසා අපි ජීවියක් විදියට ගන්න නැහැ වුණාන් එහෙම ගස් කැපුවාම ප්‍රාණඝාතය සිද්ධ වෙනවා නම් බුදුගාමතුරු ගස්කොළන් විනාශ කරන්න එපා කියලා තියෙනවා. ස්වභාව ධර්මයේ තියෙන ගෞරවණීය ආකල්පය නිසා. එතකොට අපි ඊළඟට සාකච්ඡා කරන්නේ දෙවනි සිල්පදයේ තමයි අදින්නාධානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අන්නයේ දේවල් හොරකම් කරන්නේ නැහැ කියන එක තමයි දෙවනි සිල්පදේ. ඒකට තමයි අපි කියන්නේ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපිට පුළුවන් බය කරලා ගන්න. ඒ වගේම අනිත් අයට නඩු පවරලා ගන්න පුළුවන්. ඒ වගේම රවට්ටලා ගන්න පුළුවන්. ඒවා බුදුරජාණන් වහන්සේ කියනවා අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. අපිට අයිති නැති දේවල් නඩු කියලා ගන්නවා. ඒකත් හොරකම්. ඒ නිසා හොරකම් කරන්න බාකාසන්තකවත් තියෙන දෙයක්. තුන්වෙනි සිල්පදේ තමයි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තුන්වෙනි සිල්පදේ තමයි කාමේ වරදව හැසිරීමෙන් වළකිනු. ස්වාමියකෝයි භාර්යාවකෝයි දෙන්නෙක් ඉන්නෝ විවාහ වෙලා තමන්ගේ ස්වාමියා ඇරුණාම වෙන භාර්යාව ගා මේ තමන්ගේ ස්වාමියෙකුයි භාර්යෙකුයි විවාහ වෙලා ඉන්නවා තමන්ගේ ස්වාමියා ඇරුණාම භාර්යාව වෙන ස්වාමියෝරු ගාවට යන්නේ නැහැ කාමසේවණියට ඒ වගේම මේ ස්වාමියෙක් ඉන්නවා තමන්ගේ භාර්යාව ඇරුණාම ස්වාමියා වෙනත් භාර්යාව ගාවට යන්නේ නැහැ ඒක තමයි අපි කියන්නේ මේ සිල්පදය ආරක්ෂා කරනවා කියලා. යම් කෙනෙක් තමන්ගේ ස්වාමියා සහ භාර්යාව සිටියේදී පර ස්ත්‍රීන් පර පුරුෂයන් කරා ගියොත් එයාගේ කාමයේ සුමිත්‍යාචාරා වේරමණී කියන සිල්පදේ බිඳිලා යනවා. ඒක විශාල කුසලයක්. දුක්ඛිත ජීවිතය ඇයිටට උරුම වෙනවා. හතරවෙනි සිල්පදේ තමයි බොරු කීමෙන් වැළකීමේ සිල්පදය. මොකද්ද හතරවෙනි සිල්පදේ තමයි බොරු කීමෙන් වැළකීමේ සිල්පදය යම් පුද්ගලයෙක් බොරු කීමෙන් වැළකිනවද ඒ කෙනාට සත්‍යවාදී ජීවිතයක් තමයි හම්බ වෙන්නේ ප්‍රසන්න ජීවිතයක් හම්බ වෙනවා ඒ කෙනාගේ ජීවිතය ලැබෙන්නේ මහ යහපතක්මයි යම් කෙනෙක් බොරු කියන්නේ නැති වුණොත් මේ ලෝකේ යම් පුද්ගලයෙක් සුරා පානය කිරීමෙන් වළකිනවාද මේ ලෝකේ යම් පුද්ගලෙක් සුරා පානය කිරීමෙන් දුවේ පුතේ වළකිනවා ආන්නේ කෙනාට නිදහස් නිවහල් මනසක් හිමි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් සුරා පානෙන් වළකිනවල් ඒ පුද්ගලයාට නිදහස් නිවහල් මනසක් හම්බ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එතකොට මේ සීලයෙන් ලැබෙන්නේ යහ ලැබෙන ඉතාම වැදගත්ම දෙයක් තුල පුතාලට. එතකොට පැටියෝ ඕගලන්ට ඉතාම හොඳින් මේ සීලය ආරක්ෂා කිරීමෙන් ලැබෙන ආනිසංස තේරුම් ගන්න හැකියාවක් ලැබෙනවා. බබලාට දැන් එක පැහැදිලිව අවබෝධ වෙන්නට ඇති. එතකොට මේ සීලය අපි ත්‍රිකෝටික පාරිශුද්ධ සීලයට අනුව ආරක්ෂා කරගන්න දැහැම සිල්පදයක්ම ඊට කලින් කියන්න ඕනේ කොටස් දෙකකින් තියෙනවනේ විරමණය සහ සමාදානය. දැන් සතුන් මැරීම, අනුන්ගේ දේ සොරෙන් ගැනීම එක විරමණය. වලකින්න ඕනේ මේක නොකළ යුතු දේ. සමාදානය තමයි අපි සතුන් මැරීමෙන් වලකිනවා වගේම සතුන්ට ආදරය කරුණා මෛත්‍රිය දක්වන. ඒක තමයි සමාදාන. සීලයක් වෙන්න නම් සිල්පදයක විරමණයයි සමාදානයයි කියලා දෙපැත්තක් තියෙන්න ඕනේ.
දැන් දූලට දූල පුතාලට විරමණී සමාදානේ තේරෙන්නේ නැති. ඊට පස්සේ සීල සීලිය අපි තුන් ආකාරකින් ආරක්ෂා කරනවා. ත්‍රිකෝණික පාරිශුද්ධ සීලය. තමා වැරදි කරන්නේ නැහැ, අනුන් ලවා වැරදි කරන්නේ නැහැ, අන් අය වැරදි කරනකොට අනුමත කරන්නේ නැහැ. ඒක තමයි ත්‍රිකෝණික පාරිශුද්ධ සීලය. සීලය ආරක්ෂා කරන්න ඕන ක්‍රම තුන. එකට අපි කියනවා ත්‍රිකෝණික පාරිශුද්ධ සීලය කියලා. දුවේ පුතේ. අපි ඊළඟට අවධානය යොමු කරනවා චාරිත්‍රයකට අදාළ අංශ තුනක් තියෙනවා. මොකක්ද? චාරිත්‍රයකට අදාළ අංශ තුනක් දුවේ පුතේ තියෙනවා. චාරිත්‍රයකට අදාළ අංශ තුනක්. ඒවා තමයි තමා යහපතේ දෙනවා, අන් අයද යහපතේ දෙනවා, අන් අය යහපත් දේ කරනකොට අගය කරනවා. තමා යහපත කරනවා, අන් අයද යහපත යොදවනවා, අන් අය යහපත් දෙයක් කරනකොට ඒක අගය කරනවා. ඒක තමයි අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒක චාරිත්‍රයට අදාළ අංශ තුන කියලා. එතකොට දූල පුතාල දැන් පංචශීලයේ කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. පංචශීලයේ තියෙන ආරක්ෂා කිරීමෙන් ලැබෙන වැදගත්කම ගැන ඉගෙන ගත්තා. ඊළඟට ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය ගැන ඉගෙන ගත්තා. චාරිත්‍රයට අදාළ අංශ තුන ඉගෙන ගත්තා. එහෙනම් අපි ලබන සතියේ දුවේ පුතේ අලුත් පාඩමින් හම්බ වෙමු. තෙරුවන් සරණයි බබාලට, ආයුබෝවන්.